नमस्कार रेवा बुदुरुवनत समदा बुदुहिमि शरणयामि। नमस्कार रेवा दम्रुवनत समदा सदहम् शरणयामि। नमस्कार देवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार देवा तुनुरुवनत समदाति शरण शरणयामि। साधु साधु साधु। मे लोकित इताम कलात्रकी पालवेद श्रेष्ठ उत्तमयातमई अभी कौर आदरे सरण ये भाग्यव तरह सम्मा समुद्र जन महसे जीवित बहु पीन रसकर कंठ मे संसर गमन गन खेल दिन मे संसर नेतिर वेत खेल दिन पिन किया ने मुखद पव किया ने मुखद कुसले किया ने मुखद अकुसले किया ने मुखद कलयुत किया ने मुखद नकलयुत किया ने मुखद किया अभी अपे जीवित दिगन करते अभी जीवित दन करते मे कलावातुर के इताम कलातुर के अपट लेबन बुद्ध सास इंसा इंसा इताम कलातुर के दुर्लभ लेबिच्च मे मनुष्य जीवित अभी एतत् पडा दुर्लभ लेबल बागत देतमय ए भाग्यवतर सम्मा संबुद्ध जानन वांसे वदाल ए तथागत धर्मय ए धर्मय श्रेष्ठत्वे करागिन अने धर्मय मे दुर्लोकम श्रेष्ठत्वे पत्तिच ए भाग्यवतर सम्मा संबुद्ध जानन वांसे अबिर कियन देनवा कोहमद श्रेष्ठ केनेक केनी केला पेमतने अभी आल दिन अभी सामान्य जीवित गत करती अभी मे गंबल गत करती मे नगर वाल गत करती अभी लहल लगनवा अहवल के ना श्रेष्ठ है अहवल के ना बिन मेवनी श्रेष्ठ है केला इमनाट एत्तम श्रेष्ठ वेने कोहमद केला हरियतम श्रेष्ठ वेने कोहमद केला भाग्यवत बुद्धिजन मास वदार लगेला कारण ඉගෙන ගන්නවා විතරක් නෙමෙයි මතක තියාගෙන ජීවිතේට ගලපාගෙන පුරුදු කරගන්න තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. අපි මේ ජීවිතේ ගත කරනවා නේද? දැන් අපි ගත්තාම බොහෝ කාලයක් ජීවත් වෙන්නයි නෙමෙයි අපි. මේ කාලය ගත්තාම මිනිස්සුන්ගේ ආයුෂ බොහෝම අඩුයි. නේද? දැන් අපි ගත්තාම මේක කල්ප ගානක කලින් මේ කාලෙනම් මෙච්චර කාලයක් ජීවත් වෙන්නේ නැහැනේ. ඒ නිසා මේ ජීවත් වෙන කාලය අපි අපේ ජීවිතේට
කොයි විදිහටද පින් කරගතිය යුත්තේ කොයි විදිහද අපේ ජීවිතේ කුසලයෙන් දියුණු කරගතිය යුත්තේ කොයි විදිහද අපි මේ ජීවිතේ ගත කළ යුත්තේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා පියවත්නි අපිට රූප බලන්ට ඇස් දෙකක් ලැබුණා ශබ්ද අපිට කන් දෙකක් ලැබුණා මේ දේ වගේම ඇස කන නාසය දිව කය මනස කියන මේ ආයතන හය ලැබුණා සසරේ කරපු කර්ම විපාකත් එක්ක. දැන් හැමෝටම ඇස් පේනවද? හැමෝටම ඇස් පේන්නේ නැහැ. හැමෝටම කන් හැමෝටම කන් නැහැ. ඉතින් සතුටු වෙන්න ඕනේ. අපිට මේ ඇස කන නාසය දිව කය මනස කියන ආයතන හයත් මනාවට පිහිටියා. සම්බුද්ධ ශාසනය මුණ ගැහුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයන් අපිට පින ලැබුණා. ඒ නිසා අපි මේ ධර්මය අපේ ජීවිතයට ගලපා ගන්න ඕනේ. අපි දන්නේ අපි ඕනතරම් මේ සසරේ ඉපදෙමින් මැරෙමින් ගමන් කරන සසරේ අපි මනුස්ස ලෝකවල ඕනතරම් ඉපදෙන්න ඇති. අපි කොහොමනම් දන්නවද? අපි කොහොම කියන්නද? සම්මා සම්බුද්ධ ශාසනයක් අපිට මුණ ගැහුණා කියලා හැමාවම හාවෙන්න. පින්නන්නේ දස දහසක් ලෝක ධාතුවේ නේද දැන් අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි අහන නිසා මේ ඉරහඳ පායන මේ ලෝකෙට කියන සක්වලක් කියලා නේද මේක සක්වලක් මේකේ තියෙනවා අපිට පල්ලෙහැන් ලෝක හතරක් ඒකද කියන මොකක්ද කියලාද සතර අපාය ඊට පස්සේ අපි මේ සුගතියේ ලෝකයේ අවසාන පඩිය මනුස්ස ලෝකේ ගත කරනවා මේ ඉතිහෙලින් තියෙනවා දිව්‍ය ලෝක කාම ලෝක ඊළඟට තියෙනවා බ්‍රහ්ම ලෝක අසඤ්ඤතල ඔය ඔක්කොම එකතු නාම කියන මේකට 31 තලයක් කියලා එimani මේ 31 තලය මේ ඔක්කොටම 31 තලයේ හඳුන සක්වලක් කියලා මේ සක්වල වටා තව සක්වල 1000ක් තියෙනවා ඒකට කියනවා සහස්‍රී ලෝක ධාතුව කියලා ඔය වටා තව 1000ක් තියෙනවා සේ සහස්‍රී ලෝක ධාතු කියනවා ඒතර පින්වත් දස දහසක් ලෝක ධාතු මේ දස දහසක් ලෝක ධාතු වල සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම ලෝකෙට පහළ වෙන්නේ අපි ජීවත් වෙන මේ ලෝක ධාතුවේ ඒතර එක බුදුරජාණන් වහන්සේ නමයි මේ දස දහසක් ලෝක ධාතු වල එක පාරක පහළ වෙන්නේ ඉතින් බලන්න ඔබ අපි ලැබුණු වාසනාව එනිසා සතුටු වෙන්න ඕනේ අපිට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා මේ විදිහට ඇස සම්වර කරගන්න මේ විදිහට කන සම්වර කරගන්න මේ විදිහට නාසය සම්වර කරගන්න කියලා ඉන්ද්‍රිය සම්වරය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඉන්නේ පදහන් වීම දේශනාවක් දැන් බලන්න අපිට ඇස කන නාසය දිව කය වස්ස ලැබුණා නේදවා ලැබිලා කොයි විදිහද මේවා ක්‍රියාත්මක වෙන්නේ දැන් ගඟක් ගලාගෙන යන පැත්තට දෙයක් වැටුණොත් ලේසි පාවෙලා යන්නේ පැත්තට නේද ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගහගෙන යන දිශාවට යන්න නෙමෙයි උතුම් පලායන් එතකොට ඔන්න දැන් අපි ගත්තහම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශ්‍රේෂ්ඨ කෙනෙක් ගැන ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ කොහොමද කියලා ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙන්න නම් බෑ ධර්ම පිට කෙනෙක්ට බලමු අපි කොහොමද ශ්‍රේෂ්ඨ වෙන්නේ කියලා පියවන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුත කාලේ සමහර අය යනවා කියනවා වටිනා ඇතා බලන්න හස්ති රාජයා බලන්න වටිනා ආශ්‍රයව බලන්න යනවා කියනවා ඒ කියන්නේ ආචාර්ය ආශ්‍රයේ කාලේ ඉඳලා ඒ විදිහට ඊට මේ ශ්‍රමණ බ්‍රාහ්මවරු දකින්ට යනවා කියනවා එතකොට බලන්න මේ අය දකින්ද යනවා දැන් අපි මේ කාලේ යනවනේ නේද වටිනා සත්තු බලන්න සත්තු වත්තට යනවා ඊට පස්සේ නිවාඩු කාලයක් ලැබුණාම අපි මල් වතු බලන්න යනවා ඊට පස්සේ සංගීත සම්දර්ශන බලන්න යනවා කියනවා නේද ගිහිල්ලා අපි මොකද්ද සතුටු කරන්නේ ඇසි සතුටු කරනවා ඒ දුක දැකලානේ ප්‍රියමනාප රූප දැකීම මේ ඇස කැමති ඒ විදිහට තමයි අපි ඇස හැදিলা තියෙන්නේ නේද ප්‍රියමනාප රූප දැකීම අපි හැමෝම කැමති ඉතින් අපි ප්‍රියමනාප රූප හොය හොයා බලන්න යනවා
අපි කොයි තරම් මෙලුවන් ශ්‍රේෂ්ඨ වෙනවද? අපිට මෙහෙසක් විතරයි තේරෙන්නේ. දැන් බලන්න අපි ගොඩාක් සෙනඟ අතරේ ගිහිල්ලා ඒ දේවල් බලලා ආවට පස්සේ අපිට තේරෙන්නේ අපිට හරි මෙහෙසයි ඇඟට. දවස් ගානක් සමාධි නිදා ගන්නත් වෙනවා. මොකක්ද සාධනේ? පංචපාදාන සංගේ නිසා, රූපපාදාන සංගේ නිසා තමන්ගේ ඇතුළත බොහෝ වේසයි තමන්ට තේරෙන්නේ. ගොඩාක් රූප දැකලා. ඒ තුලින් මේ රැස්සන කෙලෙස් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කොයි දේවල් බලන්නේ දියත්, කොයි තරම් වෙලා බල බලා හිටියත් අපි කිසි කෙනෙක්ට ප්‍රයෝජනයක් දේවා. අපි මේ සංසාරේනකොට කොයි තරම් රූප බලන්නට ඇත්ත නේද? ඒ කොයි අපි සංසාරේ පැත්තක තියෙනකෝ මේ ජීවිතය අපි කොයි තරම් රූප බලන්නට ඇත්ත මතකයිද? ඉන්නන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැකීට යනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය දැකීට යනවා. ඒ කෙනා ඒ තුනේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. කීයදෙනෙක් නම් ශ්‍රේෂ්ඨ වුණාද? මේ සම්බුදු ශාසනයේ බුදුරජාණන් වහන්සේ දැක්ක පමණින් පින්නත් හරි බුදුනයි. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් සෝභමාන ඒ බුදුබණ දැක්ක පමණින් හිතේ තියෙන පංච නීවරණ යටපත් වෙලා හිත ඇතුලේ පහනක් දැල්වෙනවා වගේ මේ හිතේ මේ ප්‍රඥාව මෝරනවා කෙනෙක්ගේ බුදුරජාණන් වහන්සේ දකිනකොට ඒ බුදුරජාණන් වහන්සේ දකිනවා ඒ විදිහට පිම්මන්ත අය ඒ බුදුරජාණන් වහන්සේ දැකලා හිත පහන් කරගත්ත අය බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේලාට ආවේනික සාමුක්ඛංශික ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ පවත්වනවා. ඒ අය සසරදී සදාටම නිදහස් වුණා. බලන්න සම්බුදු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැකීමේ ශ්‍රේෂ්ඨත්වයට පත් වීම, මහා සංඝරුවන දැකීමේ ශ්‍රේෂ්ඨත්වයට පත් වීම. පින්වත්නි, එදා බුදුරජාණන් වහන්සේ ඇසළ කුරු පතලක පොහොය දවසේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ඉස්සල්ලම ධර්ම දේශනාව පස්වග භික්ෂූන් වහන්සේලාට දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව දේශනා කරා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී ඒ ධර්මය අහන්ට බුදුරජාණන් වහන්සේ දකින්ට කොයිතරම් දෙවිවරු දෙවි ලෝකේ ළඟාවද? මනුස්ස ලෝකේ පස් දෙනයි එන්නේ. 80 කෝටියක් දේවගමෝ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තා. බුදුරජාණන් වහන්සේ දකින්ට ඇවිල්ලා ඒ ධර්මයේ ශ්‍රේෂ්ඨත්වයටපත්ති. එහෙනම් දක්ෂින දේවල් අතර ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ භාග්‍යවත් තරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැකීමට ලැබීම, ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය දැකීම, මහා මංගල සූත්‍රයේ තියෙන සමනානච්ච දස්සන ශ්‍රමණයන් වහන්සේලා දැකීම මංගල කරුණක්. හිත පහදා ගත්ත දැකීම් මාත්‍රය ඔබ සුගතිය අරන් යනවා. හිත පහදා ගත්ත ඔන්න බුදුරජාණන් වහන්සේ නම් අනුත්තරීය සූත්‍රයත් මේ අන්නේ. බුදුරජාණන් වහන්සේ සරලමම හිත පහදා ගන්නට ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන පළවෙනි කාරණය දේශනා කරා. මොකද? දස්සමානුත්තරීය දැකීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. එතකොට ඊළඟ කාරණාව තමයි සවනානුත්තරය. අහන දෙයින් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. හිතල බලන්නක මේ අපේ මේ ජීවිතේ අපි කොයිතරම් දේවල් ඇහුවද නේද? කේලම් අහනවා, හිස් වචන අහනවා, බොරු අහනවා, සත්‍ය දේවලුත් අහනවා, ධර්මයක් අහනවා, අධර්මයක් අහනවා නේද? කොයිතරම් දේවල් අහනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වීණා හඬත් අහන්න යනවා. ඊළඟට බෙර හඬත් අහන්න යනවා. ඊළඟට මිසදිතු මඟ ගත්ත ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ අද ධර්මයේ කියන්න බෑනේ නේද? ඒ දේවලුත් අහන්න යනවා. ඒ දේවල් කොයි තරම් අහගෙන හිටියත්
ජීවිතයට වැඩක් නැහැ කියනවා. ඒකේ පළක් ප්‍රයෝජනයක් ගන්න බැහැ කියනවා. හීනෝ ගම්මෝ හීනයි. ඒ දේවල් බොළඳයි. ඒ නිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදාලා කවුරු හරි කෙනෙක් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුමුවෙන් වදාළ බුදුරජාණන් වහන්සේ දේශනා කරන වෙලාවට ධර්ම අහනවා නැත්නම් බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ශ්‍රාවකයන් වහන්සේලා දේශනා කරද්දී අහනවා දැන් බලන්න අද මේ උතුම් ධර්ම දේශනාව ඔයාලට අහන්න ඒ වගේම අපේ YouTube channel එකේ බොහෝ පිරිසකට අහන්න මේ ධර්මයේ වටිනාකම දැනගෙන මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ ඒ ලන්ඩන් වල පදිංචි අනෝම හේගොඩ මහත්මිය. එතකොට මේ දේශනාව ශ්‍රවණේ ගොඩාක් කටේ ශ්‍රේෂ්ඨත්වයට පත් වේවා කියන අදහසින් මේ ධර්ම දානෙ පින්කම සිද්ධ කරන්න මේ නුදසෙවන ආශ්‍රම භූමියේ ඉඳලා අපගේ පින්වත් ධම්මකිත්ති ස්වාමීන් වහන්සේගේ ගෞරවණීය ආරාධනාව. එනිසා දැන් මේ ධර්මය අහනවා. දැන් බලන්න අපි මේ ධර්මය අහනකොට සංසිඳිලා අහන්නේ. දැන් අපි අපේ හිත අවශ්‍ය දේවල් ගොඩාක් තියෙනවා. දැන් ඔයාලත් යනවා නේද සංගීත සම්ප්‍රදායෙන් බලන්න අහන්න යනවා. ඒ තැනක සංසිඳීමක් තියනවාද? ඇවිස්සීමක් නේද තියෙන්නේ? ඒ ජීවර් වෙනකම් අපි ඇවිස්සීලා ඉන්නේ. මොනවාගෙන්ද ඇවිස්සෙන්නේ? රාගයෙන් ඇවිස්සෙනවා. ද්වේෂයෙන් ඇවිස්සෙනවා. මුලාවෙන් ඇවිස්සෙනවා. බොහෝ කර්ම ගොඩක් රැස් කරගෙන සසදේ යන්ට ඒක අවසාන වෙලා ඉන්නේ. දැන් ඔබ අහනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය. ඇවිස්සීලාද? සංසිඳීමේ නාමයෙන්. විතර කොයි තරම් සැනසීමක්ද ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය වන පදයක් පදයක් ගානේ විතර සතුටක්මයි එන්නේ වන පදයක් පදයක් ගානේ අපිට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහිමයි පැහැදිලිව තියෙන්නේ මේ ශ්‍රී සද්ධර්මයේ කෙරෙහිමයි පැහැදිලිව තියෙන්නේ ශ්‍රේෂ්ඨ තැන පැහැදිලිව ඇති වුණොත් නරක තැනකට නෑ යන්නේ නෑ මේ ධර්මයේ පුළුවන් ඔබ සුගති ලෝකවල අවන්නත් මේ ඇසින් මාත්‍රෙන් පුළුවන් සුගති ලෝකවල අවන්නත් ධර්මය අහන්නක පැත්තක තියමුකෝ හඬක පවා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය සත්‍යයනාවට පවා හිත පාදාගත් සත්තු පවා සුගති ලෝක ගියා අනන්ත මේ ධර්මයේ විනාශය එනම් කීයෙන් කී දෙනෙක් මේ ගෞතම බුදු සාසනේ මේ උතුම් ධර්මය අහල සදුත්තු සසරෙන් නිදහස් වුණාද උතුම් සැනසීම ලැබුවද කොයිතරම් ප්‍රමාණයක් කියලා ප්‍රමාණ කරන්නට දෙවියන්ටත් මිනිසුන්ටත් එකම පිළිත සරණ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්ම ශ්‍රවණය පෙවත්නි ඒ කාලේ හිටියා ගොඩාක් පින් කරපු කෙනෙක් අවුරුදු 7යි කවුද විශාකා එතකොට අංගු ජනපදයේ හිටියේ එදා විශාකගේ සීයා මෙන්දක සිටුතුමා කිව්ව පුතේ අද අපේ මේ අංග ජනපදයේට ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා කියලා බලන් කිව්වා බුදුරජාණන් වහන්සේ තරු පිරිවරාගත් සඳ මඬල නිලෝකිත පායලා එළිය කරනවා වගේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා අංග ජනපදයට වැඩම කළේ මහා පංගලන් පිරිවරාගෙන සිංහ රාජයෙක් වගේ ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් ශෝභමාන 80ක් අනුයන්තනයන්ගෙන් ශෝභමාන ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ රෝස පාට සුපාද පත්මය එදා අංග ජනපදයට තබමින් බුදුරජාණන් වහන්සේ මාර්ගයේ දිගේ වඩිනකොට විශාකාව දිත්‍යා එහෙලියන් 500ක් විනත පොඩි කාලේ ඉඳන් ඉන්නවා ළඟින් ඒ 500ත් එක තමයි විශාකාවේද බුදුරජාණන් වහන්සේ දැකීච්චේ වනහත මෙමේ ගියේ පුතේ බලලා එන්න කියලා කිව්වේ එදා එතනට ඒ විදිහට විශාකාව පාර දිගේ කට්ටියත් එක්ක ගිහලා පාරෙන් පැත්තකට වෙලා
සම්මා සම්බුදුරජාණන් වහන්සේ වඩිනා සිරිය දැකගත්තා. හරි සතුටුයි. කවදාවත් දැකලා නැහැ මොන රූපයක්. කවදාවත් දැකලා නැහැ. දැක්ක පමණින් හිත පහන් වුණා. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පත්මය දෘත්‍යාම වන්දනා කරගත්තා. බුදුරජාණන් වහන්සේ පේනවනේ සසරේ පින් කරපු අය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට පමණක් නේ මහා කරුණාවට සමාපත්‍ති ඥානෙ දීගන්නේ. ඒ මහා කරුණා සමාපත්‍ති ඥානෙ එදා බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ධර්මය අවබෝධ කරගන්න පින් කරපු දෙනා. එදා විශාසාවට ඒ අවුරුදු 7 දෙදැනියට සම්මා සම්බුදුමෝ විවර කරලා බුදුරජාණන් වහන්සේ පිළිවෙත් කතාව දේශනා කරා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සාමුක්ඛාංශික ධර්ම දේශනාව චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව දේශනා කරනකොට පිනෙත් මෝරපු සූර්යාලෝකය වැටෙනකොට විලක පුබු දින නෙළුම් මල් මෝරන නෙළුම් පොහොට්ටු ඒ සූර්යාලෝකෙ පිබිදෙනවා වගේ ඒ සම්බුදු වූින් වදාළ චතුරාර්ය සත්‍ය ධර්මය ඇහෙනකොට ඒ පින් නැති ඒ පින් පුරපු විශාකාවලිහිත සක්කාය දිට්ඨියෙන් නිදහස් වුණා. විචිකිච්ඡාවෙන් නිදහස් වුණා. සීලබ්බත පරාමාසයෙන් නිදහස් වුණා. සෝතාපන්න සාමිකාව බවට පත් වුණා. වළන්ත ධර්මයේ අන්තිය. ඒ ධර්මය හලා. එතෙන් ඉන්සා කොයි තරම්නම් මේ විදියට කුමාරන් කොයි තරම් කියන්නද? එළිවෙන කටුවක් කියලා ඉවර කරන්න පුළුවන්. මේ බුද්ධ ශාස්ත්‍රයේ ධර්මය අලා ශ්‍රේෂ්ඨත්වයේ ප්‍රතිචය ඒ බුදුරජාණන් වහන්සේ නිර්මාණය කළා. මේ මුල්ම කාලයේ මේ බුද්ධ ශාසනය අපේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ උපතිස්ස කෝලිත ඒ දෙන්න බොහෝම දක්ෂයි. සසරේ පින් කරගෙන ආවේ බුදුරජාණන් වහන්සේ නමක කිත් අපුණා ශ්‍රාවක මොහොත් ශ්‍රාවක බවට පත් වෙන්න. හැබැයි ඒ තරම් පින් තියෙන අය මිත්‍යා දෘෂ්ටි කෙනෙක් ළඟ ඒ මිත්‍යා දෘෂ්ටික ධර්මය අහාමිකා කොයි තරම් එහුවත් ශ්‍රේෂ්ඨත්වයට පත් වුණාද කිසිම වෙනසක් නැහැ. දෙන්න කතාවේ ලෙසින් අයින්දලා මාර්ග දෙකම ගමන් කරා. අපිට මේ ධර්මයේ ප්‍රයෝජනයක් නැහැ. අපි ධර්මයේ තියෙන තරක් ව්‍යාගෙන යමු. මේ ධර්මයෙන් ව්‍යාගෙන යමු අපි දෙන්නා කියලා. දෙන්න දෙපැත්තට වෙන් වෙලා එක දුරක් යනකොට මාර්ගයේ යනකොට විමත යොදා යමාග නෙත්‍යදී ඊතා සම්වර ඉදරන්නේදී ඒ මහා සංඝරත්නේ අස්සචී මහ රහතන් වහන්සේ වඩිනවා. එකද නැහැ කවදාවත් එහෙම කෙනෙක්. ඒ කාන්තේ මෙයානම් මේ උතුමානම් ඒ කාන්තේ මේ ධර්මයක් මුණ ගැහිච්ච කෙනෙක්. මේ ධර්මයෙන් පිළිසන්න ලැබිච්ච කෙනෙක් කියලා දුරදී ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේ ළඟ වැඳ වැටිලා අනේ ස්වාමීන් ඔබ වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේ කවුද? ඔබ වහන්සේ මේ අදහන ධර්මය මොකක්ද කියලා අහනකොට යේ ධම්මා හේතුඵවා ගාථාවෙන් මහා අස්සජි ස්වාමීන් වහන්සේ මහ රහතන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ පද 4 පද 2 කියනකොට උපතිස්ස සෝතාපන්න ශ්‍රාවකේ ධර්ම විශේෂයෙන් ඊළඟට ඒ ගාථාව පාඩම් කරගෙන ඒක පාරෙන් මම මත ඒක ගාථාවක පාරක් කියලා මට කියනවා. ඒ ගාථාව යාළුවාට කියනකොට පද 4 හැදෙකට යාළුවා සෝතාපන්න වුණා. ඒ තමයි උපතිස්ස කෝණිත මේ බුද්ධ ශාසනයේ මහා පින්නේ. අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය නියත විවරණ ලැබලා ඒකා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරම් පුදු බුද්ධයන් එමත් විදාරණය හන්ද සම්මා සම්බුදුරජාණන් වහන්සේලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න කොයිතරම් කල්පය පෙරම් පුරනවද? බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේට වෙනස් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පිරුම් කෙරුවා.
කල්පලක්ෂ හතරකුත් අසංඛේය කල්පලක්ෂ හතරකුත් තව කල්පලක්ෂයක් සාරාසංඛේය කල්පලක්ෂ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේලා අසංඛේය කල්පලක්ෂ දෙකක් පෙරම් කරනවා මේ ධර්මය අවබෝධ කරගන්න අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ඒකාසංඛේය කල්පලක්ෂ පෙරම් කරනවා අනුමදස්සේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයෙන් ගමන පටන් ගන්න මහා ශ්‍රාවකයන් වහන්සේලා කල්පයක් පෙරම් කරනවා පදුමුත්තල බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයෙන් ගමන පටන් ගන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයෙන් මුණගැහිලා මේ ධර්මය අහලා ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා ඒ උත්තරම ඒ විදිහට පෙරම් කරලා ඊට පස්සේ මේකාකාරී බුද්ධ ශාසනවල පෙරම් කරු ප්‍රයත්නවත් ගෞතම බුද්ධ ශාසනය කොයිතරම් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනද ධර්මය අහලා මේ ධර්මයේ ජීවිතයට ගල්පා ගන්න ඒ නිසා ඔන්න ශ්‍රේෂ්ඨත්වයට පත් වීම ඇසී මාත්‍රාවේ ශ්‍රේෂ්ඨත්වයට පත් වීම ඒ නිසා පින්වත්නි නිතර නිතර අපි ඇසී යුත්තේ අපේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වය කරා ගෙන ඒ වාග්යවත් රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ඒ නිර්මල ධර්මයයි වෙන දෙයක් නෙමෙයි එනේ විදිහට බුදුරජාණන් වහන්සේ දෙවෙනි කාරණේ විදිහට දේශනා කළ අසවනානුත්තරිය ඊළඟට අපිට ගොඩාක් ලැබීම් තියෙනවා නේද දැන් ප්‍රතිතියන්නේ දරුවෝ ලැබුණා මේ ලෝකේ දකින්න අපි මේ ලෝකෙට එන්නේ නූල් පොඩක්වත් ඇඟේ නැතුව එහෙම නේද අපි එනකොට මේ ඇඟේ නූල් පොඩක්වත් අපි අරගෙන ආවද නැහැ මේ ආයතන හය පංච පාදානස්කන්ධය අරගෙන ආවේ ඊට පස්සේ අපිට කොයිතරම් දේවල් ලැබුණද අම්මා කියලා ඉස්සරම නේද අම්මා තාත්තා සහෝදර සහෝදරයන් නෑදෑනික මිත්‍රාදී නාදී බොහෝ ලැබීම් අපට ලැබුණා ඒ විතරක් මේ මහ පොළොවත් අපට ලැබුණා අපි වෙනස් කරගත්තා මේ මහ පොළොවෙන් කොටස් දෙක මගේ කියලා නේද ඊරසේ ආන වාහන කියවල දරවල් ඊට කඩම් කොයිතරම් ලැබීම් ලැබුණද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය එක ලැබීමක්වත් ඔය එක ලැබීමකින්වත් අපි ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවද නැහැ අපි කිසි කෙනෙක් ඔය ලැබීම් වලින් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ නැහැ වෙන සක්විති රජ වුණත් මේ සතර දිවයින් වලට ආදිපති සක්විති රජ වුණත් ඒ කිනාද ධර්මයේ ලැබුණ විතරයි ශ්‍රේෂ්ඨමද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරා මාණික්‍ය හතකින් යුක්ත මහා සැපේති දසරාජ ධර්මයෙන් රට පාලනය කරන ඒ සක්විතිකම ලැබුණා හැබැයි ඒ සක්විති රාජ්‍ය රෝ ශ්‍රේෂ්ඨ දෙන්නේ ඒ සක්විති රාජ්‍යත් එක දෙයක් ලැබෙච්ච නැති නිසා හැබැයි කඩවලු අදින එදා දුකසේ ජීවත් වෙන එදා වේලවත් හරියට කණ්ඩ නැති කෙනෙක් ඉන්නවා බොහොම මාරුවෙන් ජීවත් වෙන්නේ හැබැයි යාට උතුම් දෙයක් ලැබිලා තියෙනවා ඒ දෙන්න අතරින් කවුද ශ්‍රේෂ්ඨ වෙන්නේ සක්විති රජුන් දර හිඟන්නද හිඟන්නා එයි එයා සෝතාපන්න ශ්‍රාවකෙ එයා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ස්ථිර වෙච්ච කෙනෙක් ධර්මයේ පැහැදීම කෙරෙහි ස්ථිර වෙච්ච කෙනෙක් ආර්ය මහා සංඝ රත්නය කෙරෙහි පැහැදීම ස්ථිර වෙච්ච කෙනෙක් එයාගේ සක්කාය දිට්ඨිය නැහැ විචිකිච්ඡාව නැහැ සීලබ්බත පරාමාස නැහැ එයා සිල්වන්තයි එයා ආත්ම භාව හතක් ඇතුළත ඒකාන්තයෙන් එයා ප්‍රමාද වුණා එයා අනිවාර්යයෙන්ම මේ සංසාර දුකෙන් නිදහස් වෙනවා කවදාවත් සතර අපායට වැටෙන්නේ නැහැ අටවෙනි භවයකට යන්නේ නැතේ භවන් අට මං ආදියන්ති සෝතාපන්න කෙනාගේ ශ්‍රේෂ්ඨත්වය සක්විති රජු දසරාජ ධර්මයෙන් රට පාලනය කරන නිසා සක්විති රජු දෙවියන් අතර ගිහිලා උපදිනවා හැබැයි දෙවියන් අතර ගිහිලා උපදින්නේ පින නිසානේ ඒ පින ඉවරුණාට පස්සේ එයා ඕන වෙලාවක ආයෙ පල්ලෙහා ලෝකවලට වැටෙන්න පුළුවන් මනුස්ස ලෝකෙටත් වැටෙන්න පුළුවන් ඊට පස්සේ ආයෙ දිව්‍ය ලෝකෙත් උපදින්න පුළුවන් හැබැයි පින ගෙවිලා ඉවරලා
සතර අපායට පවා යාලා දෙන්න පුළුවන්. දැන් සම්බුදුරජාණන් වහන්සේ වඩිනකොට කඩිරලක් පාර යනවා. බුදුරජාණන් වහන්සේ සිනාවක් පහළ වුණා. කොහොමද බුදුරජාණන් වහන්සේ සිනාවක් පහළ වුණා කියලා දැනගන්නේ? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේත වර්ණ සුදෝසුදු ඒ දන්ත ධාතුවෙන් රශ්මි මාලාවක් බුදුරජාණන් වහන්සේගේ සිරස පැදකුණු කරනවා. එතකොට පිටිපස්සෙන් වඩින ස්වාමීන් වහන්සේලා මහා සංඝරත්නය දන්නවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සිනාවක් පහළ වුණා කියලා. ස්වාමීනි භාග්‍යවත් වහන්සේ සිනාවක් පහළ වුණා. ඇයි ස්වාමීනි භාග්‍යවත් නැයි භාග්‍යවත් වහන්සේලා සිනාවක්වත් පහළ කරන්නේ හේතුවක් නැතුව? ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කඩිරැලේ එක්කෙනෙක් නෑ කියන සත්‍විති රජ නොවිච්ච හමුද සසර ගමන. එන අපි කොයිතරම්ම සත්‍විති රජ වෙලා ඉන්නත් ඇති නේද? හැබැයි ශ්‍රේෂ්ඨ දේ අපි ගහන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා අපි සසර යනවා. ඒ ශ්‍රේෂ්ඨ දේ අපි ගලපා ගත්තේ නෑ. ඒ නිසා අපි සසර යනවා. ඒ නිසා වන්න බලන්ත ලැබී මතද ඒකයි මේ සත්‍විති රජකම ලැබුණා. සත්‍විති රජුම පින ගෙවුනට පස්සේ සතර පායල වැටෙන්න පුළුවන්. හිඟා කකා හරි එදා වේල හොයාගෙන කාලා හරි කෙනෙක් ධර්මය තුල ස්ථාවර වෙනවාද? එයා සත්‍විති රජුන්ට වඩා ශ්‍රේෂ්ඨයි කියලා කිව්වා. එන ලැබීමට උතුම්ම ලැබීම මොකක්ද? ශ්‍රද්ධාලාභය. ලැබීමට උතුම්ම ලැබීම තමයි ශ්‍රද්ධාලාභය. ශ්‍රද්ධාව කියලා කියන්නේ සද්ධාති තථාගතස්ස බෝධි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම. කොහොමද? ඒ භාග්‍යවත් තරහා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරහන් වනසේක සම්මා සම්බුද්ධ වනසේක විචාචන සම්පන්න වනසේක ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ වගේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය සාක්කාත වනසේක ආදී වශයෙන් ඒ භාග්‍යවත් තරහා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්න වනසේක උජුපටිපන්න වනසේක ආදී වශයෙන් ඒ සූවිසි මහා ගුණය ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අපි අදහා ගන්නවා. ඒ විදිහට අවබෝධය අදහා ගන්න නිසා තමයි මේ ධර්මය අපි මේ විදිහට අහන්න ජීවිතේ ගලපා ගන්න. ඒ නිසා මේක තමයි අපිට ලැබිච්ච උතුම්ම ලාභය. මේ ලෝකේ මේ තරම් ලැබීමක් මේ තුන් ලෝකෙම නැහැ. ශ්‍රද්ධාලාභින් තමයි. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලාභානුත්තරිය ලැබීම අතර උතුම්ම ලැබීම තමයි කෙනෙක් ශ්‍රද්ධාව ලැබීම. අපි දැන් කාරණා තුනක් කතා කරා. මොකද පළවෙනි කාරණාව දැකීම අතර ශ්‍රේෂ්ඨයි දර්ශනානුත්තරිය. අසල දේවල් අතර ශ්‍රේෂ්ඨයි සවනානුත්තරිය. ලැබීම අතර ශ්‍රේෂ්ඨයි ලාභානුත්තරිය. ඊළඟට හතරවෙනි කාරණාව. ඊට පස්සේ අපි බොහෝ දේවල් මේ ඉගෙන ගන්නවා නේද මේ ජීවිතේ. දැන් බලන්න අපි මේ ජීවිතේ අපි ආපස්සට හැරිලා බැලුවොත් අපි කොයිතරම් දේවල් ඉගෙන ගත්තද? මේ දේවල් ඉගෙන ගන්නත් කොයිතරම් මහන්සි වුණාද නේද? අවුරුදු 13ක් ඉස්කෝලේ ගියා. ඒ ඉස්කෝලේ ගමන සාර්ථක කරගත්ත විශ්වවිද්‍යාලවල ගියා. අනිත් අය වෘත්තිය මත මේ පාඨමාලාවන් කරගත්තා. මේ ඒකාකාරී දේවල් අපි ඉගෙන ගත්තා. මොකටද මේ ඉගෙන ගත්තේ? කල්ප ගානක් යහපත පිණිසද? නෑ. මේ ජීවත් වෙන අවුරුදු 60 70 අවසන්පත් කරගත්ත. සැපවත් කරගත්ත. නෙමෙයිද? ඕකත් ඉගෙන ගත්තේ අපි නේද? ඉස්කෝලවල ගිහිල්ලා මොනාදත් මේ ඉගෙන ගත්තේ නේද? සම්මාදිට්ඨියෙන් යුත දේවල්ද? නෑ. අපි මේ ජීවත් වෙන රැකී රක්ෂාවක් කරගන්න එහෙමනේ අපි ඉගෙන ගත්තේ නේද? හැබැයි අපි කොයිතරම් මහසනා ලෝකෙට කොයිතරම් මහසනාද? අවුරුදු ගාන දැන් පවා ඔයාලා ඔයාලගේ දරුවන්ට ගන්නත් කොයිතරම් මහසනාද? පුතේ චතුරාර්ය සත්‍ය ධර්මය ඉගෙන ගත්ත කවුද කියන්නේ? නේද? බලන්න මේ අවුරුදු 60 70වක් ජීවත් වෙනකම් අපි අපේ ජීවිතේ ඉච්චර කැපීම් කරා. හැබැයි කල්ප ගානක් සසරේ සැප උදා කරලා දෙන කල්ප ගානක් කියොත් මේ කල්ප ගානක් යටතේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා
ආයා ඉපදීම ප්‍රශංසා කරේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ මේ සසරින් නිදහස් වෙන ධර්මයක් දේශනා කර බලන්න අපි කොයිතරම් දුකක් විඳිනවද නේද? ඇයි මේ හැම දුකක්ම? හැම දුකක්ම හටගත්තේ මොකක් නිසාද? ජාති දුක්ඛ. මොකක් නිසාද? ඉපදීම නිසා. ඉපදීස නිසා මොකද වෙන්නේ? ජරාපි දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණපි දුක්ඛ, අපියේහි සම්පයෝග දුක්ඛ, පියේහි විපයෝග දුක්ඛ, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඉතින් ඔය සියලු දේවල් වෙනම සාද ඉපදෙච්ච නිසා. නේද? ඒ නිසා මේ ඉපදෙන ගමන නතර කරන්න තමයි මොකක්ද තියෙන්නේ? මේක නිදහස් වෙන්න අපි මොකක්ද කරන්න ඕනේ? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ඉගෙන ගන්න ඕනේ. ඒක මේ ජීවිතේ විතරයිද? දැන් බලන්න බාහ්‍ය දාර්ශනික කතා ඔයාලා අහලාද? බාහ්‍ය දාර්ශනික රහතන් වහන්සේ කාශ්‍යප බුද්ධ ශාසනේ දීර්ඝ ගත උත්තමෝ. කාශ්‍යප බුද්ධ ශාසනේ පැවිදි වෙලා නේද 7 දෙනෙක් කිරිමකට තියලා කන්දකට නැංගා. නිකලයෙන් එක ස්වාමීන් වහන්සේනමක් අරහත් වෙනපත් වුණා. එක්කෙනෙක් කනාගාමී වෙලා අවිහ කියන බ්‍රහ්ම ලෝකෙ ඉපදුණා. අනිත් පස් දෙනාට බැරි වුණා. හැබැයි ගෞතම බුද්ධ ශාසනේ පිළිසන්න ලැබුවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගාථාවක් වදාරනකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තා. බලන්න කල්ප ගානක් පුරා ඉගෙන ගත්තත් මේ ධර්මය සසර නිදහස් වෙන්න අවශ්‍ය මොහොතේ නිවිපාක දෙනවා. නේද? එහෙනම් අපි මේ ගන්න උසාවි බුද්ධ ශාසනයක ගන්න වීර්ය පවා සසර තරන් යනවා. දැන් අපි මේ කාලේ බණ භාවනා කරනවා, ධර්මය අහනවා, ධර්මයෙන් හැසිරෙනවා, පුළුවන් තරම් වීර්ය කරනවා. අපිට බැරි වෙන්න පුළුවන් මේ කාලෙම සම්පත් කරගන්න. හැබැයි බුද්ධ ශාසනයක ගන්න වීර්ය පවා සසරේ ආය ආය යන යනවා. මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරග තැනට යනකම් ඒක බුද්ධ ශාසනයක තියෙන අර්ථය. ඒ නිසා තමයි මේ බුද්ධ ශාසන මුණ ගැහිලා එක දහම් පදයක් අහනකොට නැත්තම් කරගෙයි රහත් වුණා කියලා කියන දෙන්නේ මේ හිසකේ පැවිදි කරද්දී තච්ච පංචකය කේසාලෝ මානකා දන්තා තචෝ කියලා තච්ච පංචකය දෙද්දී මේකේ ශ්‍රවණ ඉවත් කරද්දී කරගෙයි රහත් වුණා. මේ තරම් පුණ්‍යද? සසරේ ධර්මය හප්පුණ සසරේ පින් කරගත්ත පින. ඒ නිසා ඉගෙන ගත්ත කිව්වා බුදුරජාණන් වහන්සේ. ඔය කොයි දේවල් ඉගෙන ගත්තත් ඒක තේරුමක් නැහැ කියලා කිව්වා. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ අපි තෝරගන්න දක්ෂ වෙන්න ඕනේ නේද? අත්තං ගන්නාති අනත්තං විඤ්ඤති. අර්ථය ගන්න ඕනේ අනන්දගත ආරෙන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේද මේ කියලා තෝර බේර ගන්න දක්ෂ වෙන්න ඕනේ. නැත්තම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නාමයෙන් වෙන වෙන දේවල් කියන්න පුළුවන්. ඒකට ධර්මඥාන කියන්න ඕනේ. මොකද සේක බලවලින් එකක් නසුතේ එනිසා හැමෝම ධර්මී ඉගෙන ගන්න ඕනේ. සේක බල ඇති කර ගන්න ඕනේ. අවසාන සේක බල ගැන කියලා දෙනවා. එතකොට බලන්න අපි මේ ධර්මය ඉගෙන ගත්තොත් මේ ජීවිතය අවබෝධ කරගන්න බැරි නම් ඒක සසරේ අපිට උපකාර වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න ප්‍රමාදී වෙන්න ඕනේ. ඊළඟ ශ්‍රේෂ්ඨත්වයට පත්වන කාරණාව තමයි නම මොකද්ද? සික්ඛානුත්තරිය. ඉගෙන ගැනීම මතින් අන්තරයි තථාගතරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය ඉගෙන ගැනීම. ඒ කාරණා හතර ඉගෙන ගත්තා. ඊළඟ කාරණාව පාරිචර්යානුත්තරිය. පාරිචර්යානුත්තරිය කියන්නේ මොකක්ද? බුද්ධ කාලයේ ඉඳලා තියෙනවා. දැන් අපේ බුද්ධ කාලේ තදින්ම තිබ්බ දෙයක් කුල ભેදය නේද? එතකොට ඉහළ කුලවල අයට උපස්ථාන කරත් ඒ අයගේ කටයුතු හොයලා බලද්ද පහළ කුලවල කටේ යන්න ඕනේ. ඒ අය පාර කියනම නම් ඒ පාරම ලතු ගාලා තියන්න ඕනේ. ඈතින් එනකොට අඩු කුලයේ කෙනෙක් නම් කානුවට මෙහෙලා ඉන්න ඕනේ.
නේද? දැන් ඒ අය පාරේ යනකොට එයාගේ පාසට පිහිටියොත් කියලා පිටේ ඉඳලා කුත් වැදලා දෙනවා කියලා අතුගෑනට. ඒ පාසට. ඒ විදිහට එක එක අයට උපස්ථාන කරලා තියෙනවා. මේ ආකාරය. ඒ විතරක් නෙමෙයි මේ මිසදිසු මඟ ගත්ත බමුණන්ට තාපසවරුන්ට උපස්ථාන කරලා තියෙනවා. නේද? ඒ අයට ගිහිල්ලා උපස්ථාන කර කර ඉඳලා තියෙන සෑහෙන කාලයක්. ඒ කොයිතරම් කරත් ඒ විදිහට උපස්ථාන කිරීම කරත් ඒක නා ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ උතුරු දරන්නේ. හැබැයි කෙනෙක්ගේ භාග්‍යවත් තරහක් සම්මා සම්බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයට උපස්ථාන කරනවා. අපි හාලා තියෙනවා කොයිතරම්වත් නේ. අපිට මේ කාලේ වෙන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න පුළුවන්. දැන් අපිට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් සර්වජ ධාතුන් වහන්සේලා පිරිනුවන් පානා ඉරියව්වේ වැඩ ඉන්න ජීවමාන බුදුරජාණන් වහන්සේ බඳු මේ මනුස්ස ලෝකයේ උතුම් ස්ථානයේ තමයි අපේ ලංකාදීපයේ ඒ ස්වර්ණමාලි මහා සේරජාණන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සමේකිතේ සමසිතේ මේ මගේ බුදුරජාණන් වහන්සේ කියලා වන්දනා කරලා ඒ සෑයකට උපස්ථාන කරලා සත්‍යාගතරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට උපස්ථාන කිරීම හා සමානයි. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ නමකට උපස්ථාන කිරීම සත්‍යාගතරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට උපස්ථාන කිරීම සමානයි. බුදුරජාණන් වහන්සේ පිරිනමන පාළුවෙකදී අවිට බුදුරජාණන් වහන්සේට ඕනි තරම් උපස්ථාන කරන්න පුළුවන් මේ කාලේ නේද? එතකොට මහා සංඝරත්නයේක එද දානශාලා පිරිනම කරලා දම්පැන් පූජා කරලා ඒ සංඝරුවනට උපස්ථාන කරලා ඇයි ඒ අන්තර කිංචක නේද? එහෙම බුදුරජාණන් වහන්සේ වදාළේ. එතකොට මේ ලෝකයේ අපි ගත්තහම පුද්ගලයේ වශයෙන් මේ තුන් ලෝකෙම බැඳුම් පිටුම් ලබන්න තුන් ලෝකෙම ශ්‍රේෂ්ඨ කෙනෙක් ඉන්නවා පුද්ගලික වශයෙන් එච්චරයි මේ තුන් ලෝකෙට ඒ තමයි ඒ තථාගතයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒකට දෙයක් තියනවා නම් මේ තුන් ලෝකෙම අග්‍ර මේ තුන් ලෝකෙම ශ්‍රේෂ්ඨ ඒ තමයි තථාගත ශ්‍රී සද්ධර්මය. පිරිසක් ඉන්නවා නම් මේ තුන් ලෝකෙම වන්දනා කරන මේ තුන් ලෝකෙම අග්‍ර මේ තුන් ලෝකෙම ශ්‍රේෂ්ඨ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අෂ්ටාදි පුත්‍රාරි මහා සංඝරත්නය. එනිසා බලන්නකෝ මේ බුද්ධ ශාසනය ලැබීමේ වටිනාකම. එනිසා උපස්ථාන කිරීම සසරි දැන් බලන්නට එදා ආනන්ද ස්වාමීන් වහන්සේ වස් කාලයේ ගත කරන්න සානුවාසි ප්‍රාන්තයට වැඩම කරලා ඉන්න කාලේදී දුප්පත් කොල්ලෙක් ආවා. සසරි පව් කරපු කෙනෙක්. හැබැයි මොකක් හරි පිනක් විපාක දීලා මේ පොල් කට්ටක් කරන් ඉඳාක කන්නුපු කෙනෙක්. පොට්ටපාදේ කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේනම් ගොඩාක් කෙට්ටුයි. වැල්හිලා ගිහිල්ලා ඉතින් ඇවිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේලා හිටගෙන ඉන්නකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කොල්ල දකින්නවා. දෙකලා ආන පොට්ටපාදයෙන් කාලා දෙන්නේ මේ කියලා. දවස් කීයක්ද? බොහෝ දවස් ඉඳලා පාත්‍රේ භාගයක් අරගෙන දෙනම කන්ද කියලා. පැවිදි වෙන්න කැමතිද කියලා නෝවා. මම වගේ කෙනෙක් පැවිදි කරනවා කියලා නෝවා. මමත් පැවිදි කරගන්න පුළුවන් කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ පැවිදි කරගත්තා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ළඟට එකතු කරගෙන යනවා. බුදුරජාණන් වහන්සේ ඈත තියන් දකිනවා කෙනෙක් ඉන්දිය ධර්ම. මෙයා සසරි බොහෝ පව් කරගත්ත කෙනෙක්. පස්සේ බුදුරජාණන් වහන්සේ නම පාත්‍රී පොළවේ ගහපු කෙනෙක්. මෙයා බොහෝ කාලයක් නිරේ දුකින්දා. පෙරේත ලෝකේ කල්ප ගාණක් දුකින්දා කෑමක්වත් නැතුව. මනුස්ස ලෝකේ ඉපදුනේ කෙවුල් ගමක මාළු අල්ලන ගමක. ඒ පවුලට ගහලා ඇරුවා. දැන් මේ යන ගමනේ තමයි ආනන්ද ස්වාමීන් වහන්සේට මුණ ගැහුවේ. භාග්‍යතුන් වහන්සේ හරියට චිත්තපටියක්
දිගෑල්ල බාමඩුල් කතා වේගෙත් තිනවා. ඉන්දියද මෝරලා නැ ඉන්දිය ගොඩක් පව කරගෙන ආනන්ද. මේ ආශස්සනේ බොහෝ පව කරගත්ත කෙනෙක් අනුකම්පා කරත්. මෙයාට මේ බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නයේ දම්පැප්පු දනට වඩින මේ දානශාලාව ඉවත් කරන්න බාර දෙන්න කිව්වා. ඈත ජීවිතෙන් අරගෙනවා. ඒ දානශාලාව පිරිසුදු කරනවා, අතු ගන්නවා, සංඝයාට අවුරුදු 12ක් වත් කරනවා, උපස්ථාන කරනවා. බුදුරජාණන් වහන්සේ දැක්කා දැන් නම් ඉන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරා දැන් මේ ස්වාමීන් වහන්සේට ධර්මයේ කියලා දෙන්න. ඊට පස්සේ ධර්මය අහලා ඒ ස්වාමීන් වහන්සේ වනාන්තරයේ ගිහිල්ලා බණ භාවනා කරා. ටික කාලයයි සකල ක්ලේශයන් දුරු කරපු උත්තර රහතන් වහන්සේ ළඟට. ඒ තමයි සාරවාසී මහරහතන් වහන්සේ. එතකොට ඒ සාරවාසී මහරහතන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වයට පත් වුණේ උපස්ථාන. එනිසා ওই විදිහට උපස්ථාන කරලා සසරේ ධර්මය අවබෝධ කරපු කතිය මේ බුද්ධ ශාසන කීයක් නැද්ද? එනිසා ඔන්න බුදුරජාණන් වහන්සේ පස්වෙනි කාරණාව විදිහට දේශනා කරනවා උපස්ථාන අතරයි කියලා. තථාගතයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මහා සංඝරත්නයට කරන උපස්ථාන. ඒ අපි කාරණා පහක් ඉගෙනගත්තා. හයවෙනි කාරණාව තමයි අනුස්සතානුත්තරීය අනුස්මරණය කිරීම අතර ශ්‍රේෂ්ඨ. දැන් බලන්නකො අපේ සිතුවිලි රටාව කොහොමද. ඔයාලට කියන්න පුළුවන් දවසක් ගත වෙලා දවසක් ගෙවෙනකොට අපි කොයිතරම් දේවල් හිතුවද කියලා නේද? මේ හිත ගොඩාක් චපලයි. මොහොතින් මොහොතේ එක එක දේවල් වල මේ හිත ගමන් කරනවා. තප්පරෙන් තප්පරේ මේ හිතේ කික දේවල් වල ගමන් කරනවා. ඒ ගමන් කරන හැම දෙයක්ම අපි දාන්න අපිට කියන්න පුළුවන් අපි පින් අපි කුසල් වැඩෙන දේවල් මේ හිතේ ගමන් කරේ විදිහට කියලා නෑ. අපේ හිත බොහෝ දුරට තරන් යන්නේ අකුසලේ. ඒක බලන්න දවසක් ඇතුළත අපි හිත කොයිතරම් අපේ හිතේ කික දේවල් වල තරන් යනවද අපි නේද? දැන් අම්මලා දුනා කොයිතරම් දේවල් දැන් අපි රැයට කියන බුදුරජාණන් දේශනා කරන්නේ අර හුඹහේ උපමාව. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ගිහි ගෙදර ගිහිකොසක් වගේ කියලා නේද? දැන් අපි ගත්තාම මේ රාත්‍රියේදී දැන් ඔයාල මොකක් හිතාගෙන ඉඳලා නිදාගන්නේ? ඒක උදේ මොකද කරන්නේ? ඒක උදේ මොනාද උයන්නේ? ඒක උදේ කොහොමද මේ දේවල් කරන්නේ? ඊට පස්සේ උදේට කල්පනා කරන්නේ ඊළඟ කොහොමද ඒ ගමන යන්නේ? කොහොමද කාර්යාලය වැඩ කටයුතු කරන්නේ? කොහොමද මගේ මේ රැකී ආරක්ෂාව කටයුතු කරගන්නේ? ඊළඟට හැම වෙලාවෙම ඇවිලෙනවා නේද? එතකොට ওই විදිහට අපේ හිත බොහෝ වෙලාවට එකයි තුනේ මේ ධර්මයත් එක්ක මේ ගමන් කරන්නේ. කවුද හිතන්නේ බුදුරජාණන් වහන්සේ මේ හේතු නිසා අරහන් වෙනසේක මේ තුන් ලෝකෙම බුදුරජාණන් වහන්සේ පමණ යාමසෙන් පූජා කරන්නේ ප්‍රතිපදාවෙන් පූජා කරන්නේ සුදුසු වක්‍රම කෙනා අපි සමගදී බුදුරජාණන් වහන්සේ කියලා අනුස්මරණය කරනවද? ඒකද කියලා බුද්ධානුස්සතිය කියලා. ඊළාට මේ බුදුරජාණන් වහන්සේගේ සංඝ රත්නය කියන්නේ හිතනවා. ඔයාලට බස් එක ගියත් නැගලා බස් එකේ සීට් එක ඉඳගෙන ගියත් මේවා හිත හිතා යන්න පුළුවන්. මේකෙන් ශ්‍රේෂ්ඨත්වයටපත් වෙනවා. අපි අනිත් එක කොයිතරම් දෙයක් හිත හිතා හිටියා කියලා නේද? අපි දේවල් කොයිතරම් හිත හිතා හිටියත් අපිට කිසිම දෙයකින් පලක් ප්‍රයෝජනයක් නැහැ. එහෙනම් ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන උතුම්ම දෙයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදාගෙන අනුස්මරණය කිරීම ධර්මයේ. දැන් වල් දානයක් දුන්නොත් බැරි දේ දානේ පවා හිත හිතාගෙන දැන් අපි කොයිතරම්නම් දම් පූජා කරලා තියෙනවද නේද? මතක තියෙනවා නම් දැන් බුද්ධ කාලේ ගත්තාම සමහර විට එක දානෙන්තයි පූජා කරන්නේ දෙවියන් අතර නේද? ලාජාදිවද ඒ පොඩි බඳ බඳ විදිහට ගෝය අම්මා කාසුක මහරහතන් වහන්සේ පොඩි පූජා කළා දෙවියන් අතර.
සක්ත පවාහිත පාදාගත්තා දෙවියන් අතර. දැන් බලන්නක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් කෙරෙහි හිත පහදා ගැනීම හිත හිතා හිටීම කොයිතරම්ද ඒ කාලේ කන්තකාශ්‍රයාව පවා රාග දේශ මොහ දුරු කරලද බෝසතාණන් වහන්සේ කෙරෙහි හිත පහදාගෙන දෙවියන් අතර ගිහිපදුනා කන්තක නිමාන. එහෙනම් තථාගතරම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් කෙරෙහි හිත පහදා ගැනීම සත්‍යෙ කොහොමද? ඒ නිසා අපි හිතන දේවල් අතර අනුස්මරණය කරන දේවල් අතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා අග්‍රයි කියලා තථාගතරම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදා ගැනීම හිතන්න තියෙනවා. ඒ ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි හිත පහදා ගැනීම අනුස්මරණය කිරීම මං කියලා දෙන්නම් යාරතේ. ඒ අනුස්මරණය කරන දේවල් දැන් අපි ගත්තාම ඒක කොහොමද බලයක් දක්වා දියුණු කරගන්නේ කියලා. දැන් නිසිත පවා නේද? දැන් අපිට ඕනම වෙලාවක දැන් අපිට මේවා කරන්න සල්ලි ඕනේද? අපිට විශේෂයෙන් මේකට කාලයක් වෙනවා ගන්න ඕනේද? අපේ ජීවිතේම භාවනාවක් කරගත හැකි. ඇස් දෙක පියාගෙන දෙමින්ද විතරක් නෙමෙයි. ඒක නිබුදුර ජානමාන සබ්බ ප්‍රතිපත්තානේ දේශනා කළේ. එතකොට ඔය අනුස්මරණය කරන දේවල් ශ්‍රේෂ්ඨ වෙන්නේ කොහොමද කියලා ඔයාලා මේ කාරණාව හොඳට හිතලා ගන්න. මොකද මේ කාලේ විශේෂ සීක බලවත් අපිට තිබුණ නැත්තා. සීක බල තියෙන කෙනානි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නේද? එයා හිතුවොත් මනුෂ්‍ය ලෝකෙම රජ වෙනවා කියලා. එයාට දැනෙද? පුළුවන්. මේ කාලේ නම් රජ වුණොත් ඉවරයි. ඊළඟට එයා හිතුවොත් මේ මනුෂ්‍ය ලෝකෙ වැඩන්නේ මම දෙවියන් අතර යනවා, යාම දෙවියන් අතර යනවා, දුෂ්ට දෙවියන් අතර යනවා, නිර්මාණවත්ී දෙවියන් අතර යනවා. ඇයි ඒ වගේ බොහෝ සැප සම්පත්? නිර්මාණවත්ී කියලා කියන්නේ රජී කියන්නේ කාමයක්. ඒක කාමයක් නිර්මාණය කරනවා. දැන් කෑමක් කියලා හිතුවොත් දිව්‍ය භෝජන නිර්මාණය වෙන පහළ වෙනවා. යානාවක් කියලා හිතුවොත් යානාවක් පහළ වෙනවා. පරිණිම්මිත වස්වර්ති කියන්නේ හිතන්නවත් නෑ. හිතන්න විතරයි තියෙන්නේ පරිණිම්මිත. අනිත් කෙනා තව කෙනෙක් ඒක නිර්මාණය කරලා දෙනවා. යානාවක් කෙනෙකුත් තව කෙනෙක් නිර්මාණය කරලා දෙනවා. පුදුම සැප. නෑ ඒකෙත් සැප වැඩි. මේ කාමයන් දුකක්මයි. මට කාමයන් එපා. මම බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා උපදිනවා. බ්‍රහ්ම ලෝකෙ කාමයන් නෑ. ඒ නිසා මම බ්‍රහ්ම ලෝකෙ උපදිනවා කියලා හේතුවක් පන්. එයාට මෙසේක බල තියෙන නිසා පංචසේක බල තියෙන නිසා යද දෙකක් පුළුවන් කියලා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මේ බ්‍රහ්ම ලෝකේ ආයුපතක් බුදුරජාණන් වහන්සේලා ආයුපතක් ප්‍රශංසා කරන්නේ ආයුපදීමත් දුකක්මයි. බුදුරජාණන් වහන්සේගේ මදාලි ජාතික දුක්ඛා කියලා. එහෙනම් මම ආයුපදින්නේ නැහැ. මම මේ ජීවිතයේ ධර්මය අවබෝධ කරගන්නවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මම පසුබිමින් නිදහස් වෙනවා කියලා හිතුවොත් සීක බල තියෙන සයස් පුළුවන් වෙනවා. ඒ නිසා සීක බල පහගෙනම කියන්න වෙලා නැහැ. එක සීක බලයක් ගැන කියලා දෙන්න. ඇති කරගන්නේ කොහොමද කියලා. දැන් ඔයාලා ඔක්කොම දාන දෙන අය. දාන ගැන අනුස්මරණය කරනකොට මොකක්ද අපි කියන්නේ? ඡාගානුස්සතිය. ඡාගය කියලා කියන්නේ අත්හැරීම. දීම. ඡාගානුස්සතිය. දානය සීකිරීම. කොහොමද දානය සීකරන්නේ? දැන් මෙතන කවුරුත් දන් නොදීපු කෙනෙක් හොයන්න කවමාරුයි මේ කාලේ. බෞද්ධයන් අතර හැමෝම දාන දෙනවා. අනිත් මිත්‍යාවල පැටලුණත් දානේ වරද්ද නැතු පන්සලට දන් දෙන කට්ටිය ඕන තරම් ඉන්නවනේ. කොයි තරම් දන් දීලා ඇද්ද? ප්‍රමාණ කරලා මම ඒකේ එක බත් හැන්දක් බෙදලා සුගතියේ ගියාය. මේ බුද්ධ ශාසනය කොයි තරම්ද? එහෙනම් අපි කොයි තරම් දන් හැන්දක් අපි පූජා කරලා තියන්නේ? එහෙනම් අපි දක්ෂ දෙන්න ඕනේ හිත පහදා ගන්න. ඔයාලා තියෙන දුන්නේ හිත පහදා ගන්නවා කියලා නේද? ඒකට කියන පූර්ව චේතනාව, මුක්ත චේතනාව, අපර චේතනාව, අපර චේතනාව බලගපේ. ඕක තමයි අපේ අය අත්හරින්නේ. දාන දෙන්න කලින් හිත පහදා ගන්න. දැන් බලන්න දාන දෙද්දී ඔයාලා ඇස් වෙන්නේ දානෙට එදා උදේට නෑනේ.
නේද කොහොමද ලෑස්ති වෙන්නේ මාස ගානකට කලින් සමහර දාන වලට බඩු ටික ලෑස්ති කරගෙන මොනාද යන්නේ කියලා හිතාගෙන එතනින්ද පිට දැක්සනවද නැත්ද හිතන මොහොතේ පවා පින් දැස්සෙනවා දන් දීම කවරෙද දාන දෙන්න බැරි වුණා දාන දෙන්න හිතුවොත් ඒ සිතුවිල්ලට පවා පින් දැස්සෙනවා ඒ දාන දෙන වෙලාවේ හිත පහදාගෙන දාන පූජා කරනවා මම මේ දානිය දෙන්නේ තුන් ලෝකයක් දිනපු තුන් ලෝකෙම වන්දනා කරපු දානෙකින් අක්‍රතම ඵල ප්‍රයෝජන ලැබෙන මහත්ඵල මහානිසංස අප මේ අසංකේය පිළඵල රැස් වෙන ඒ තථාගතරහ සම්මා සම්බුදු ධානම් වාස්තුමි දානිය පූජා කරන්නේ මේ තුන් ලෝකෙම පිළිසක් ඉන්නවා නම් ඒ අක්‍රතම පිළිස තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා අස්ථාරුකල මහා සංගරත්නයටයි මම මේ දාණය දෙන්නේ කියලා තුන් තැන්නේ පහදාගෙන ප්‍රාණ දුනවා. දාණය දෙන වෙලාවේ පහදා ගන්නවා. ඒකද කියලා මුංචන චේතනාව කියලා. ඒකේ ගොඩාක් ඉස්සෙනවා. ඊට පස්සේ ඉවරද දාණය දැසෙච්ච පින. ඊට පස්සේ තමයි තියෙන්නේ දෙේ. අපර චේතනාව ඔක බලගත යුතුයි. ඒ දාණය නිතර නිතර සිහි කරනවා. තව අයත් එක කියලා කියනවානේ මම මෙහෙම දානයක් පූජා කරා මම මේ විදිහට දානෙ පිළියෙල කරේ මම හරි සතුටින් ඉඳ පහදාගෙන බුදුරජාණන් වහන්සේට මේ දානෙ පූජා කරේ මහා සංඝරත්නයට මම මේ දානෙ පූජා කරේ මම හිත පහදාගෙන කියලා ඒ දානෙ ගැන හිත හිතා යා සතුට වෙනවා එතන ඒ දානෙ දීලා දිව්‍ය ලෝකවල ගිහිම කට්ටිය ගැන තයා දන්නවා විශාකාව දන් දීලා නිර්මාණ රටේ දිව්‍ය ලෝකෙට ගියේ. එහෙනම් මමත් දන් දෙන කෙනෙක්. එහෙනම් මටත් ඒ දෙවියන් අතර ගිහිල්ලා උපදින්න පුළුවන්. අනාථ පින්නික සිරිතුමා බොහෝ දම්පෙන් පූජා කරලා හිත පහදාගෙන මේ විදිහට දම්පෙන් පූජා කරලා දෙවියන් අතර ගියේ. එහෙනම් මාත් දන් දෙන කෙනෙක්. මටත් දෙවියන් අතර යන්න පුළුවන්. මට යාම දිව්‍ය ලෝකෙට යන්න පුළුවන්. මං දන් දෙන කෙනෙක් නිසා සුසුද්ධිගේ ලෝකෙට යන ප්‍රමණ දේවතාවෝ සත්‍යයක් වඩන්න පුළුවන්. දාණය ගැන හිතා. ඔන්න ඔහොම දාණය ගැන හිත හිතා ඉන්නවට මොකක් කියනවද? අනුස්සතිය අනුස්මරණය කිරීම කියනවා. මේ හිතට යමක් පුරුදු කරත් හිත කොහොමද පුරුදු වෙන්නේ? පුරුදු කරන දේට හිත පුරුදු වෙනවා. කාමයන් ගැනම නම් හිත හිතා ඉන්නේ. ඒවත් එක්කම නම් ජීවත් වෙන්නේ මටම ආස කරන්නේ. මොනාදින්ද්‍රියන් ඇසකන නාසය දිවකය මනස ඉන්ද්‍රියයන් අද දැන් බණ අහන්න ආවා මට මේ අත් දෙක ඕනේ නැහැ නේ බණ අහන්න කියලා අත් දෙක ගෙදරින් කියලා හිතන්න පුළුවන්ද ඈ කකුල් දෙක ඕනේ නැහැ බණ අහන්න කියලා කකුල් දෙක ගෙදරින් කියලා හිතන්න පුළුවන්ද වෙනස් කරන්න බෑ ආ ඒ වගේ මේ අනුස්සතිය හොඳට පුරුදු කරාට පස්සේ හොඳට පුරුදු කරගත්තට පස්සේ වෙනස් වෙන්නේ නැහැ අමුතුවෙන් නිකන්ට වෙන්නේ නැහැ. ඉබේට වෙනවා ඉන්ද්‍රිය ධර්මයක් බවට පත් වෙනවා. ඉන්ද්‍රිය ධර්මය තව තවත් හිත හිතා බලගත කරගන්නවා. බලවත් කරගන්නවා. හරි පුදුමයි පුදුමයි මේවා පුරුදු කරගත්තාම. නිතර මෙච්චිත වඩන කෙනාට තරහස් දෙවිලක් ආව ගමන් එයාට මෛත්‍රිය එනවා. එයා කෙනෙක්ට දැන්නත් මෙච්චිතින් පයි එයාට අනුකම්පාවෙන්. එහෙම පුරුදු කරගත්තාම ඒ වගේ තමයි හැම දෙයක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි බුදුගුණ නිතර නිතර හිත හිතා ඉන්න කෙනාට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි පුදුමාකාර ප්‍රශංසාවක් පැහැදීමක් ආදරයක් ගෞරවයක් සෙනෙහසක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇතිවෙයි. මේ පැහැදීමයි බුද්ධානුස්සතිය. ඒක තමයි බලගසුන් වෙන්නේ. එතකොට බලන්න අර විදිහට ඉන්ද්‍රිය ධර්මයක් වෙන ධර්මයේ තවත් බලගත් කරන්න පස්සේ ඒක බල ධර්මයක් වෙනවා. ඒක මොන බලයේ බවත් පත් වෙන්නේ
ආචාග බලය මොනවාද සේක බලය ශ්‍රද්ධා සීල සුත චාග ප්‍රඥා ශ්‍රද්ධාව ශ්‍රද්ධාව ඇති විතර නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන මහා සංඝරත්න ගැන නිරන්තරයෙන් සිහි කරන් තුන පින්න පින්න මේ විදිහට සාන්තක බොහෝ දේවල් කරලා තියෙනවා නේද ඊළඟට ඒ අපි මං කියතියි කියලා දෙන්නේ බොහෝ වෙලා වෙනත් නිසා ඊළඟට බුදුරජාණන්ගේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙනවා ඒක ශ්‍රද්ධාව බලයක් බවට පත් කරගන්න ඊළඟ සීලය සීල් සමාදන් වෙනකොනේ සීලය කියන්නේ වඩන්න පුළුවන් දෙයක් අද දැන් අපි ගත්තාම පංචීල් සමාදන් වෙන කෙනා ඊළඟ උපෝසත සීලය සමාදන් වෙන උත්සාහ ගන්න ඕනේ පසලොස්තක පොය විතරක් උපෝසත සමාදන් වෙන කෙනා හතර පොය උපෝසත සමාදන් වෙන කෙනෙක් වෙන්න ඕනේ පස්සේ කාලෙකින් මම හැමදාම උපෝසතේ ඉන්නවා කියලා නේද විශාඛාවෙන් ගත්තාම නේද මේ කාලෙත් ඉන්නවා උපෝසත සීලේ සමාදන් වෙන දෙවි හිමියන් ආරක්ෂා කරන අනුමත් හේතු වජ්ජේ සුභය ගස්සාවේ සමාදායි සික්ක සිකාපු දේසු අනුමාත් වලදී බිය දැකීමෙන් ඒ සී සමාදම් මිච්ච සිල්පද ආරක්ෂා කර ගන්නවා තමන්ගේ බොහෝ කාලයක් හිටතෝ පිණිස තමන්ට යහපත පිණිස සංසාර දුකින් නිදහස් වීම පිණිස ඒ සීලයක් අනුසතිය සීලානුසතිය මම සීල්වන්ත කෙනෙක් මන් සීලය ආරක්ෂා කරන කෙනෙක්ට ගම්වල වල රටේ පහේ කී කියන විදිහට නෙමෙයි තමන් හිතේට සතුට වෙන්න. ඒකට ඒකත් අර විදිහට අනුස්මරණය කරද්දී අනුසතියක් විදිහට වැඩෙනවා. ඉජ්ජ ධර්මයක් විදිහට වැඩෙනවා. බලයක් බවට පත් වෙලා සීල බලයක් බවට පත් වෙනවා. ඒ විදිහට ශ්‍රද්ධා සීල සුතේ කියන්නේ ධම්ම දැනුම. මේ ධර්මයේ කෙරෙහි තියෙන දැනුම ඔයාලා දන්න එක සූත්‍රය කියන්නේ ඒක පවා මුදේට මතකේ දරාගෙන ඒ තර කරහම් කරුණ මෙහෙම කර කර ඉන්නවා සුත්‍රය. ඡාගී ගැන කිව්වා. ඊළඟ ප්‍රඥා. වන්න සද්දා සීද සුත ඡාග ප්‍රඥා කියන සේක බල ධර්මයෙන් ඇති කරගත්තා. තමන්ට පුළුවන් කියනවා තමන් මේ තැනට යන්න ඕනේ කියලා හිතුවොත් ඒ තැන තමයි යනවා කියනවා. මරණය. එන් සම්බුද්ධ ජීවිතේ මේ සේක බල ධර්මයෙන් නැති කරගන්න මේ ධර්මයේ හොඳට ඉගෙන ගන්න මේ ධර්මයේ හොඳට ජීවිතයට ගලපා ගන්න ශ්‍රේෂ්ඨ කෙනෙක් බවට පත් වෙන්න ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායි කාරණා 6 බැකින් වදාළ චක්කනිපාතයේ අඩංගු ඒ අනුත්තරීය සූත්‍රය තමයි අපි අද ඉගෙන ගත්තේ සියලු දෙනාට මේ ධර්මයන් ජීවිතයට ගලපාගෙන ශ්‍රේෂ්ඨත්වයේ කරා යගමන් කරන්න මේ ගෞතම බුදු සාසනයේ සනාතන පීඨ ආරක්ෂාව රැකවරණය වෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකෙන් මිදහත් වෙන්න මේ උතුම් ධර්ම දානමය විනන් මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් එකකින් උපකාරයක් වේවා සාදු 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 විශේෂයෙන් පද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණීයමය වශයෙන් දේශනාමය වශයෙන් රැස් කරගත්ත පින් වගේම අපි සිල් දෙනා රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු පළමුවෙන් පින් කැමති සියලුම දෙවියන්ට බුමාටු දිවි ලෝකයේ සිට අකනිතා බබලෝ දක්වා වෙළෙසෙන්නා වූ සම්‍යක් දෘෂ්ටි කල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සියලු පින් කැමති දෙවියන්ට පින් අනුමෝදන් වේවා මේ පුණ්‍ය භූමියට අධිකෘත වෙලෙදි සිල් දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා ඒ වගේම අප සිල් දෙන ආගම ඉෂ්ඨකාන්ත මනාප සියලුම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා ඒ සියලුම දෙවියන් දිව්‍ය ආයුෂින් වර්ණින් සැපින් බලෙන් වැඩෙත්වා ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා යන සේක බල ධර්මයන්ගෙන් වැඩෙත්වා පින් සතුටු සියලුම දෙවියන් අප සිල් දෙන ආගම ධාර්මික ජීවිත ආරක්ෂා කරගන්නවා දෙවියන්ට ගෞතම බුදු සාසන තුළ ජීවිත ධර්ම අවබෝධය පිණිස මේ පින් උපකාරයක්ම වේවා සාදු 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 විශේෂයෙන් මද දවසේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරගැනීමේ ඔබ අප සියලු දෙනා නම් ඒ වගේම විශේෂයෙන් මද දවසේ මේ ධර්ම දානීය දායකත්වයේ දරන ඒ ලන්ඩන් වල පදිංචි අනෝමා හැගොඩ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා නම්
මිය පරලොව කිසිල ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිත සුඛී සුපත් භාවයට පත් වෙත්වා. සංසාර දුකින් මිදහස් වෙන මේ පින් උපකාරයක්ම වේවා. සාමතු. ඒ වගේම රැස් කරගන්න සියලුම කුණ ධර්මයන් අපිට මේ ධර්ම දේශනාව මේ විදියට පවත්වන්න. ඒ වගේම මේ නුගසවන ආශ්‍රමයේ මේ උතුම් පින්කම සංවිධානය කරලා ආරාධනා කරලා මේ දින මේ ධර්ම දේශනාව ඔයාලා සියලු දෙනාට අහන්න අවස්ථාව සලසා දෙන්න. අපේ පින්වත් ධම්මකිත්ති ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය පින්නේ අනුමෝදන් වෙත්වා. විදුකින් සුවසේ මේ ගෞතම බුදු සාමයේ තුළ තියෙන තුන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් මිදහත් වෙන මේ සියලුම කුණ ධර්මයන් උපකාරණයක්ම වේවා. ඒ වගේම අද දවසේ ධර්ම දේශනාව ශ්‍රවණයට පැමිණි සියලු දෙනා වගේම මේ ධර්ම දානය සිදු කරන්නේ අම්මටත් මේ පින් අනුමෝදන් වීමෙන් අනෝමා හැගොඩ මාතෘන්ට මේ පින් අනුමෝදන් වීමෙන් විදුක් නිරෝධී සුපත් භාවයෙන් පත්වා ඉසරණේ අනක් ආශිර්වාද බලයෙන් රැස් කරගත්තා වූ පුණ්‍ය අනුභවයෙන් දෙවියන්ගේ දේවානුභවයෙන් විදුක් පෙත්වා නිරෝධී වෙත්වා සුපත් වෙත්වා දීර්ඝායුෂ ලබත්වා තව තවත් ජීවිතවලට පින් දහම් රැස් කරගෙන මේ ජීවිතය සුපත් කරගෙන පරලොව ජීවිතය සුගතිගාමී රැකවරණ සපයාගෙන මේ ගෞතම බුදු සාසනය තුළ දීමුතුන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් මිදහත් වෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.